පැන නැගුණ පොඩි ගැටලුවක් තිබ්බා. මට ඇත්තටම මේ ස්ථානයට එන කල ඔබ වහන්සේගේ සී සද්ධර්මයේ ආභාසය ලැබෙන කල ඒ ගැටලුවක් වයි තිබුණේ. එය මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නේ මම අහලා තිබ්බේ ඉන්දියාවේ බුදුහාමුදුරුවෝ ඉපදුනා ලංකාවට තුන් වරක් වැඩියා කියලා. ඒ කාලේ මට තිබ්බ ගැටලුව තමයි බුදුහාමුදුරුවෝ වැඩපු හැමතැනම ධර්මය දේශනා කළා. ඒක ආනන්ද හාමුදුරුවෝ සංගායනාවේදී ප්‍රකාශ කළා. එහෙමනම් ලංකාවට වැඩියනම් ලංකාවේ සිරිපාදයට වැඩියනම් මහියංගණයට වැඩියනම් කැලණියට වැඩියනම් නාගදීපයට වැඩියනම් ඒ වැඩිය තැන්වල ධර්මය දේශනා කරන්න ඕනේනේ. ඒ දේශනා කරපු ධර්මය මොකද්ද කියන එක මට ගැටලුවක්ව තිබ්බා. ඉන්දියාවේ ඉඳලා වැඩියනම් ආපු තැනක කියන්න ඕන කියලා. නමුත් ඒක පැහැදිලි වුණා ඔබ වහන්සේගේ දේශනා තුළින් අර පොත් පරිශීලනය තුළින්. ඒත් එක්කම තව මට ප්‍රශ්නයක් තිබුණා. බුදුහාමුදුරුවන් මාතෘ දිවිරාජයාට ධර්මය දේශනා කරලා බහින තත්ත්වෙ ඉනිමගකින් බහින්. මට ඒ හින්ද හිතුණා මේ ඉනිමගකින් බහිනවා නම් මේ අපි අතරම තියෙන ලෝකයක් වෙන්න ඕනනේ මේ දිව්‍ය ලෝක කියන එක. ඒකත් පැහැදිලි දෙවියෝ ඉනිමං වලින් බහිනවා. එහෙම එහෙම එකක් තමයි හදලා තියෙන්නේ. දෙවියන්ට ඉනිමං ඕනද? බුදුහාමුදුරන්ට ඉනිමං ඕනද මේ දිව්‍ය ලෝකෙින් නම් බහින්ද? නෑ, බුදුහාමුදුරුවන්ගේ අම්මා මිය පරලොව ගියේ නෑ. බුදුහාමුදුරුවෝ බුදු බෝසත්තුමා උප්පත්තියක් ලැබූ අවස්ථාවේ සත්තාරාම දවස් හතක් ඇතුළත හත්වෙනි දවස වෙනකොට අර මව ලිංග විපර්යාසයක් වුණා. තුසිතං කායං යහපත් පුරුෂයෙක් බවට පත් වුණා. ආයි බෝසත් ලෞතුරා බුද්ධත්වයට පත්වෙන්නා වූ බෝසත් කෙනෙක් බිහිකර මවක් නැවත කිසිම කාලයක ස්ත්‍රියක් වෙන්නේ නැහැ. ඒක නියාම ධර්මයක්, නියත ධර්මයක්. ඒ අනුව බෝසත්තුමා බිහි කරලා දින හතක් යනකොට මව පුරුෂයෙක් වුණා. අර ලිංග විපර්යාසයක් වෙලා සම්පූර්ණ විපර්යාසයක් වුණා. දැන් සුද්ධෝදන රජුරුවන්ට සම්පූර්ණම ඉන්න පුරුෂයෙක් අම්ම නෙමේ. දැන් අර දේවයන් වහන්සේ දැන් දේවයන් වහන්සේ අර මෞදේවිය දේවයන් වහන්සේ වුණා. ඉතින් ගෙදර තියාගන්න බෑ. ඒ ගමන සුද්ධෝදන රජුරෝ මේක රහසේම හොර රහසේම මේ ඔය ඇඹිලි පිටියට මෙහා පැත්තේ තියෙන සංකපාල කියන තැන කන්ද මුදුනේ උඩ සංකස්ව කියන තැන ලොකු ගල් ගුහාවක් තිබුණා. ඒ ගල් ගුහාව අඩි 20-30ක් විතර යටට බහින්න ඕන. අදත් මේ අපේ කට්ටිය ගිහිල්ලා බලලා තියෙනවා. ඇඹිලි පිටිය පැත්තේ ඉන්න කට්ටියක් දන්නවා, ගොඩක වෙලා ඉන්න කට්ටියක් දන්නවා. අඩි 20ක් විතර බහින්න ඕන. ඇතුළට ගියාම රත්තරන් ගාපු බිත්ති රණින් පිළියම් කර බිත්ති තියෙන ලොකු මාලිගාවක් තියෙනවා ගල යට. මේ බුදුහාමුදුරන්ට ආරංචි වුණා තමන්ව බිහි කළ පුණ්‍යම අම්මා මෙන්න මෙතන ඉන්නවා කියලා. එතෙන්ට ගිහිල්ලා ඉනිමගක් තියලා බුදුහාමුදුරුව මේ ගල් ගුහාවට බැහැලා අර තමන්ගේ මාතෘ දිව්‍ය රාජයාට දේවීන් වහන්සේට බණ කියලා ගැඹුරු ධර්මයක් දේශනා කළා. මොකෝ මෙතෙන්ට හැමදාම එන්න බෑ. ඒක නිසා ගැඹුරු කෙටි ගැඹුරු ධර්මයක් අභිඥා දේශිතා දේශනා කළා. සෝතාපන්න ඵලයට පත් කරලා ඉනිමගකින් උඩට ඇවිල්ලා ආවා. මේකයි කතාව ත්‍රිපිටකයේ තියෙන. මේක පරිවර්තනය කළා තුසිත දිව්‍ය ලෝකෙට. මොකද තුසිතංකායන් කියලා තියෙනවා, සත්තාහං කියලා තියෙනවා. මෙයා ඔක්කොම සිංහලට පරිවර්තනය කරනකොට වැරදියට පරිවර්තනය කළා. ඒකයි උනේ. පැහැදිලි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබ. මොකද ත්‍රිපිටකයේම ලේඛනගතව සිංහලෙන් පරිවර්තනය කළා තියෙනවා වැරදි විදිහට. ඉතින් දැන් ඒක තමයි කවුරුත් උගන්වන්නේ, කියන්නේ, ඉගෙන ගන්න ඔක්කොම කරන්නේ අර වැරදියට සිංහලට පරිවර්තනය කරපු දේ මිසක් අර මාගදී භාෂාවේ තියෙන නිවැරදි බුද්ධ දේශනාව නෙමෙයි. මාගදී භාෂාව තේරුම් ගන්න තියෙකයි වැරදි. ඕක හරියට ඕන් කර